Hello everyone, welcome back to our channel. අද ස්ප්‍රින් එකේ හරිම ලස්සන දවසක්. ඉතින් අපි හිතුවාලව ඩව් ගාඩන් එකට එක්ක යන්න. ඩව් ගාඩන් එක තියෙන්නේ මිෂිගන් කියන ස්ටේට් එකේ මිඩ්ලන් කියන සිටි එකේ. මේ ඩව් ගාඩන් එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ තියෙන දිගම කැනොපි වෝක් එක තියෙන්නේ මේ ඩව් ගාඩන් එකේ. ඒ වගේම තමයි මේ ගාඩන් එකට අපේ ගෙදර ඉඳලා විනාඩි 10ක් විතර දුරක් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු මේ ගාඩන් එක කොහොමද කියලා. දැන් අපි කායක පාක් කරලා ගාඩන් එකේ එන්ට්‍රන්ස් එක ළඟට යන්නයි යන්නේ. ගාඩන් එක ඇතුළට යන්නත් කලින්ම අපිට ලස්සන ටියුලිප් බෙඩ්ස් වගේක් හම්බුණා. දැන් අපි චෙක් ඉන් වෙලා ගාඩන් එක ඇතුළට යන ගමන් ඉන්නේ. මේ ගාඩන් එකට එනවා නම් අනිවාර්යෙන්ම ඔන්ලයින් රිසර්වේෂන් එකක් දාලා එන්න ඕනේ මේ කොවිඩ් සිටුේෂන් එක නිසා. ඒ වගේම තමා ඩොලර් 10ක් දීලා ටිකට් එකක් පර්චේස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඩොලර් 20කට ඇනුවල් පාස් එකක් ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ ගාඩන් එකට ගොඩක් වෙලාවට එන නිසා ඇනුවල් පාස් එකක් පර්චේස් කරලා තියෙනවා. මෙතන ඉස්සරහා මැප් එකයි ඩයරෙක්ෂන්ස් වි ගහලා තියෙනවා. මේ තියෙන ඩයරෙක්ෂන්ස් වලට අනුව වම් අත පැත්තට ගියොත් පයින්ස් හෝම් එකයි කන්සර්වේටරි එකයි බලා ගන්න පුළුවන්. දකුණු අත පැත්තට ගියොත් චිල්ඩ්‍රන්ස් ගාඩන් එකයි කැනොපි වෝක් එකයි බලා ගන්න පුළුවන්. ඉතින් අපි හිතුවා ඔයාලට මුලින්ම පයින්ස් හෝම් එකයි කන්සර්වේටරි එකයි පෙන්වන්න ඕනේ කියලා. දැන් අපි ඔයාලට පුංචි ලස්සන දියැලක් පෙන්වන්න තමයි යන්නේ. මේ දියල්ලෙන් එන වතුර වතුර පාරක් විදියට ලස්සනට ගලාගෙන යනවා. ඇත්තටම මේ වතුර පාර දැක්කම මතක් වෙන්නේ ෆෙයරි ටේල් එක ලස්සන සීනරි එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරිය ගොඩාක් ක්‍රවුඩ් එක අඩුයි. මොකද මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්කලා මේ ගාඩන් එකට ඇතුළු වෙන ක්‍රවුඩ් එක ලිමිට් කරලා තියෙන නිසා. මේ ඉස්සරහින් පේන්නේ ඩැෆඩිල් මල් යායක්. අපිට හිතුණා ඔයාලට මෙහි තියෙන සීසන් 4 ගැන කියලා දෙන්න. ඇමරිකාවේ ගොඩක් ස්ටේට්ස් වල මේ සීසන් 4 වෙන වෙනම බලා ගන්න පුළුවන්. මුලින්ම ස්ප්‍රින් එක. ස්ප්‍රින් එකට ගස් වල කොළ දළු දාලා ගස් මල් වලින් පිරෙනවා. ඊට පස්සේ එන්නේ සමර් එක. එහෙම නැත්නම් ග්‍රීස්ම කාලේ. මේ කාලෙට ගස් කොළ වලින් පිරෙනවා. ඉතින් අපිට මේ කාලෙට මුළු පරිසරයම ග්‍රීනි ලුක් එකකින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එන්නේ ෆෝල් එක. එහෙම නැත්නම් ඔටම් එක. මේ කාලෙට තමයි ගස් වල කොළ පාට ගැන්වෙන්නේ. ඉතින් මුළු පරිසරයෙන්ම හරියට චිත්‍රයක් වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ මොකද මේ ගස් වල කොළ ඔක්කොම කහ පාටට, තැඹිලි පාටට, රතු පාටට හැරවෙනවා. ඊට පස්සේ ෆෝල් එක ඉවර වෙගෙන එනකොට මේ ගස්වල කොළ ඔක්කොම වැටෙනවා. ඊට පස්සේ එන්නේ වින්ටර් එක. එහෙම නැත්නම් සීත කාලේ. සීත කාලෙට ඉතින් අපිට බලා ගන්න පුළුවන් වැඩියෙන්ම ස්නෝ තමයි. ඉතින් මිෂිගන් කියන්නේ මේ සීසන් 4 ලස්සන වෙන වෙනම බලා ගන්න පුළුවන් ස්ටේට් එකක්. ඇත්තටම අපිට මෙතනට ආපු ගමන්ම හරිම calm feeling එකක් තමයි දැනුනේ. Thank you.
අපිට මේ garden එකේ මේ පැත්තට ආවට පස්සේ හරිම ලස්සන ඒ වගේම uncommon colors වලින් tulip mall ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ගෙදරට කියන්නේ පයින් හවුස් එක කියලා. මේ ගෙදර අයිති වෙලා තිබිලා තියෙන්නේ හර්බර්ට් ඩව් එහෙම නැත්නම් මේ ඩව් ගාඩන් එකේ ෆවුන්ඩර්ට. එයා කෙමිස්ට් කෙනෙක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ. මිඩ්ලන්ඩ් සිටි එකේ තියෙන ලොකු කම්පැනි එකක් ඩව් කෙමිකල්ස් කියලා. මේ ඩව් කෙමිකල්ස් එකේ ෆවුන්ඩර්ට් එයාම තමයි. ඉතින් එයා වයිෆ් එක් එකතු වෙලා 1899 දී මේ ගාඩන් එක ස්ටාර්ට් කරලා තියෙනවා. අපි දැන් ස්ට්‍රීම් වෝක් එකට එහෙම නැත්නම් වතුර පාරක් එක්කලා යන පාරකට එන්ටර් වෙන්නයි යන්නේ. ट्रॉपिकल प्लांट्स अनिवार्यमेंटरी मेतन वेडकरे ट्रॉपिकल वेदर पुराम पवत्वागने इतने धरना ඉතින් අපි මේ කන්සර්වේටරි එක ඇතුළට ආවට පස්සේ ඇත්තටම දැන්නේ ලංකාවට ගියා වගේ. මොකද ලංකාවේ වැවෙන ගොඩාක් ගස්වැල් මෙතන අපිට බලා ගන්න පුළුවන් වුණා. අපි පයින්ස් හෝම් එකයි කන්සර්වේටරි එකයි බලපු නිසා දැන් යමු අනිත් පැත්තේ තියෙන චිල්ඩ්‍රන්ස් ගාඩන් එකයි කැනොපි වෝක් එකයි එක්ස්ප්ලෝර් කරන්න. දැන් අපි මේ චිල්ඩ්‍රන්ස් ගාඩන් එකට එන්ටර් වෙන ගමන් තමයි ඉන්නේ. මේ චිල්ඩ්‍රන්ස් ගාඩන් එක හරිම කලර්ෆුල් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අපි සමයක ආවනම් කොළපාටත් එක්කලා මේ ගාඩන් එක තවත් ලස්සනට අපිට බලා ගන්න තිබ්බා. චිල්ඩ්‍රන්ස් ගාඩන් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ගාඩන් එක ඇතුලේ තියෙන පුංචි පුංචි ප්ලොට්ස්. එහෙම නැත්නම් පුංචි පුංචි බිම් කෑලි අරගෙන චූටි බබාලට සමයකේ වගා කටයුතු කරන්න පුළුවන්. මේ බෝඩ් එකේ තියෙන විදිහට හොඳම ගාඩන් එකට අවෝඩ් එකකුත් ගන්න පුළුවන්.
අපි දැන් මේ බ්‍රිජ් එක ක්‍රොස් කරලා කැනපි වෝක් එක තියෙන පැත්තට යන ගමන් ඉන්නේ. මේක තමයි කැනපි වෝක් එකේ එන්ට්‍රන්ස් එක. කැනපි වෝක් එකක් කියන්නේ පොළව මට්ටමට වඩා උසින් ගස් අතරින් දිවෙන පාලමක් උඩින් යන පාරකට. ඇමරිකාවේ තියෙන දිගම කැනපි වෝක් එකේ තමයි දැන් අපි ඇවිදින්නේ. මේ කැනපි වෝක් එක අඩි 1400ක් දුරට දිවෙනවා. ඒ වගේම තමයි මේ කැනපි වෝක් එකේ තියෙන සමහර තැන් හදලා තියෙන්නේ පොළව මට්ටමේ ඉඳලා අඩි 40ක් විතර උසකින්. මේ කැනපි වෝක් එක තියෙන්නේ ඩව් ගාඩන් එකේ වයිට්නින් ෆොරස්ට් එක ඇතුලේ. ඉතින් මේ බල්කනි එකට ගිහාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ කැනපි වෝක් එකේ ඉඳලා වයිට්නින් ෆොරස්ට් එක කොහොමද පේන්නේ කියලා. හරිම ලස්සනට කැලේ අපිට බලා ගන්න පුළුවන්. මේ කැනපි වෝක් එකේ එක එක පැතිවලට යන පාරවල් හදලා තියෙනවා. ඒ හැම පාරකම ගියාට පස්සේ එන්ඩ් එකේ අපිට පොඩි ඇක්ටිවිටි එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඒ වගේ තැනකට. මේ එන්ඩ් එකේ අපිට මේ වගේ පොඩි ස්කයි ඩෙක් එකක් වගේ ග්ලාස් එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ග්ලාස් එක උඩට නැග්ගට පස්සේ අපිට කෙලින්ම බිම බලන්න පුළුවන්. ඇත්තටම මෙතන ටිකක් උසත් එක්කලා පොඩි බයකුත් දැනෙනවා. අපි දැන් මේ කැනපි වෝක් එකෙන් පහලට බහැලා මහන්සියටත් එක්කලා පොඩි කොෆි බ්‍රේක් එකක් අරගෙන වයිටින් ෆොරස්ට් එකේ පොඩ්ඩක් ඇවිදින්නයි යන්නේ. දැන් වෙලාව හවස 7ක් වෙලා. මෙහි ඉර බහිනකොට රෑ 8ක් මාර විතර වෙනවා. ඒ වුණාට මේ ගාඩන් එක තව ටිකකින් ක්ලෝස් කරනවා. ඒක නිසා අපි මේ ට්‍රැවල් බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න හිතුවා. එහෙනම් අපිව subscribe කරලා like කරලා comment කරලා මේ වීඩියෝ එක යාළුවෝත් එක්ක share කරන්න. අපි තවත් ට්‍රැවල් බ්ලොග් එකකින් ආයෙත් හමු වෙමු.